අයිබෝවන් ඔයාට කොහොමද අදමං කියල දෙන්නේ යන්නේ මේ මී මෙැසි පැටියෝ කොහොද ගොතාගන්න ඉක්පණින් හා ලේසියන් කියලා. විඩිය එක අවසංවන තුරුම බලන්න. බලමු අපි මෙයාව ගොතාගන්න මොනාදෝන නූල් සහ කටුවරගේ මොකක්දමං යොදාගෙන තියෙන්න්නේ කියලා. මේ පාට වූල් ඔයාලාගන්න, කටුව මි එකයි දශම හතයි පහ මේ වගේ පලාස්ටික් ඉදිකට්ටක් මෙවා ගිස්ටිච් මාක එකක් සහ පලාස්ටික් ඇස් ගන්න. මුලින්මා අපි හිසකොටස නිර්මාණය කරගමු පලවෙනි වටේ දී මේ විදිහට මැජික්සර් කල් එකට සිගල්කොෂේ හයක් මේ විදිහට දාගන්න. දෙවැනිවටයේදී මේ විදිහට එක සිංහල් කොෂයක්කට, සිංහල් කොෂේ දෙක ගානෙ දාගන්න, ඔංවැනි වටයේදී එක ස්ටිච්චක්කට එක සිංහල් කොෂේකයි ඉළඟ ස්ටිච්චකට සිංහල් කොෂයේ දෙකයි මේ විදිහට අවස්ථාහයක් වටේටම කරගන්න සිංල් කොෂේකයි ඉළඟකට සිංහල් කොෂයේ දෙයි හතරවෙනි වටයේදී එක ස්ටිච් ස්ටිච්ච එකට එක සිංහල් කොෂය එක ගානේ සිංහල් කොෂේ දෙකයි, ස්ටිච්කට සිංහල් කොෂේ දෙකයි. ඊළංඟ තුවැනි ස්ටිච් එකකට සිංහල්කොෂේ දෙකයි මේ වගේ අවස්ථාහයක් කරගන්න. පස්සනි වටයේදී සිං එක ස්ටිච්චෙකට එක ගාන ස්ටිච් තුනට සිංහල් කොෂේ තුනයි හතරවිනිස්ටිච්චකට සිංහල් කොෂය දෙකක් දාන්න මේ වගේ අවස්ථාහයක් වටයම කරගන්න. සිෂ තුනයි එකස්ටිචකට සිංල් කෂේ දෙයි පස්වනි වටය වැනිටයේදී සිංල් කොෂයේ හතරයි හ සිං කොෂය හතර දාගනිවෙල්ලා ඉළඟකට එකස් ටිච්චක්කට සිංහල් කොෂයේ දෙකයි මේ විදිහට වටයම පෙරවෙලි කරගන්න සිහල් කොෂයේ හතරයි තනිස් ටිච්චෙකට සිංහල් කොෂයේ දෙයි හත්වනි වටේ දී සිංගල් කොෂේ පහයි ඊළංෙ ස්ටිච්චල එකට සිංගල් කොෂේ දෙයි එක ස්ට්‍රිච්චට සිංහල්කොෂේ දෙකයි. එවගේ අවස්ථාහයක් වටේම කරගන්න සිංගල් කොෂේ පහයි සිංගල් කොෂේ එක ස්ත්‍රිච්ච එකට දෙකයි. කොෂේ යයක් දා ගන්න අටවිනි වටයේ දී. සිංගල්කොෂේ හය දාගෙන නිවරවෙලා එක ස්ටිච්චෙක්කට සිංල්කොෂේ දෙකක් දාගන්න, සිංගල්කොෂේ හයයි සිංගල්කොෂයේ එකකට දෙකක් දාගන්න මේ විදිහට අටවිනිමටයත් මේ විදිහට අවස්ථා හයක් කරගන්න. දැ නවවෙනි මටේ ඉදලා දා හතරවිනි වටේට යනකං සිංහල් කොෂේ හතලිස් අටක් වටයම පිරිවිලිවෙන විදිහට නවෙනි වටේ ඉන්නන් දා හතරවෙනි වටේට යනකම් පිරවිලි කරගන්න එක ස්ටිච්ච එක්කට එක සිංහල් කොෂයක ගානේ නමවැනි වටේ ඉනන් දා හතරවෙනි වටේට යනකං. මේවි දිහට නම්වවැනි වටේනන්නන් හත්‍ර විටිවටේ යනකම් පිරවිලි කර ගෙන අපි ඊළඟට පහලොස්වෙනි වටේයට යමු. පහළොස්සනි වටයේදී මේ විදිහට සිංගල් කොෂේ හයක් දාගන්න ඊට පස්සේ ඉස්ටිච් දෙකක් එකතු කරලා ඩික්්‍රීසිකක් කරගන්න එක කියන්නේ අඩු කිරීමක් කරගන්න මේ විදිහට සිංහල් කොෂේ හයදාගෙන පහළොස්සනි වටේදී ඊළඟට අඩු කිරීමක් මේ විදිහට කරගන්න මේ වගේ අවස්ථා හයක් වටේටම කරගන්න දාසේවෙනි වටේට අමු දසනිවටයේදී සිංහල් කොෂේ පහක්දාගන්න මේ විදිහට ඊට පස්සේ අඩු කිරීමක් කරන්න මං මේ කරන විදිට අඩු කිරක් අලත් බිකරිසකක් කරගන්න මේ විදිහට අවස්ථාහයක් වටේටම කරගන්න. දා හත්වනි වටේට අමෝ දා හත්වැනි වටේදී සිංගල් කොෂය හතරක් දාගන්න මුලින්ම ඊට පස්සේ ඩික්‍රීසි එකක් කරන්න මේ වගේ අවස්ථා හයක් මටේම කරගන්න. ළඟට හිස්ස කොටසේ අවසාන්න වටේටයමු දහ අටවෙන වටේට දහ අටවනවටේ දි මේ විදිීට මුලින් සිංහල් කොෂේ තුනක්දා ගන්න ඊට පසේ ඩික්ට්‍රීසිකක් අඩුකිරීමක් කරගන්න මේ වගේ අවස්ථාහයක් වටයම පිරවිලි කරගන්න සකොටස පිරවිලි කරගෙන අවසානයි දැන් අපි හිසකොටස ඇත්තුට මේ විදිහට පුළුම් පුරවන්න ඕනි. ඔයාලත් මේ විදිහට පුළුම් පුරුවගන්න. හොන්දට හිසකොටස නිර්මාණයවිදිහට මේ විදිහට පුළුම් පුරුවගන්න. ඊළඟට අපි තටුව නිර්මාණය කර මු අපිට තටුකොටස් දෙකක් ඕන වෙනවා ඒ සඳහමන් මේ සුදුපාට නූල තමා යොදාගන්නේ මුලින්ම මේ විදිහට මැජික්ස කරල ඇතුුටට සිංහල් කොෂේ හයක් දාගන්න දෙවැනි වටේ දී දාගත්ත සිංහල් කොෂයේ හයට මේ විදිහට එකට දෙකගානේ සිංහල්කොෂයේ දෙකගානේ දාගන්න. එක සිංහල් කොෂයක්කට සිංහල් කකොෂයේ දෙක ගාන මේ විදිහට පිරවිලිරගන්න වටේම. තුවැනි මටයේ දී සිංගල් කොෂේ එකයි ඉල්ළගට ඉන්ට්‍රීස් එකයි සිංගල් කොෂයේ එකයි සිංල් කොෂේ දෙකයි මේ විදියට අවස්ථාහයක් වටේම කරගන්න සිගල් කොෂ එකයි සිංල් කොෂයේ දෙයි ඉළඟට අපි හතරවිනිවටේට යමු හතරවිනිවටේදී සිංල් කොෂේ දෙකයි එක ස්ටිච්චක්කට සිංගල් කොෂ එක ගාන ස්ටිච් දෙකට සිංගල් කොෂයේ දෙකයි ඉළග ස්ටිච් එකකට එක ස්ටිච්ච එකකට සිංගල්කොෂයේ දෙකයි සිංගල් කොෂේ දෙයි එක ස්ටිච්චකට සිංගල් කොෂයේ දෙකයි මේ විදිහට වටයම අවස්ථහයක් පිරවෙලි කරගන්න ස්ටිච් එකකට සිංල් කොෂ එක ගාන ස්ටිච් දෙකට සිංගල් කොෂේ දෙකයි, ඊළඟ ස්ටිච් එකට සිංගලකොෂය දෙකයි ඊළඟට පස්වනි වටේ සහ හයවෙනි වටයේදී එක ස්ටිච් එක්කට සිංගල් කොෂය එක ගානේ සිංගල් කොෂයේ විසි හතරක් දාගන්න තියෙන්නේෙ ඒ විදිහට වට පහස්සනි වටය හයවෙනි වටය යන වට දෙකට එක. ස්ටිච්ච එකට එක ගාන මෙ විදියට පිරවිලි කරගන්න එක ස්ටිච්චෙක්කට සිංහල් කොෂය එක ගානේ හත්වෙනි වටේ දී සිංගල් කොෂේ දෙකක් දාගන්න ඊට පස්සේ අඩු කිරීමක් කරන්න ඩික්්‍රීස් එකක් කරගන්න සිංගල් කොෂේ දෙකයි ඊට පස්සේ ඩිකීස් එකයි මේ විදිහට අවස්ථාහයක් වටේම කරගන්න මේ හත්වෙනි වටය අටවැනි වටේ සහන් අවවැනි වටේදී. එක ටි්කට එක සිංල් කොෂේක ගානේ වට දෙකටම මේ විදිහට පිටවෙලි කරගන්න එකක ස්ටිච්ක්කට එක සිගල් කොෂේකයි අටවෙනි වටේ සහ නව වෙවැනි වටයේදී ඊළඟට අපි දහවැනි වටේට යමු. දහවැනිවටේදී එක සිංහල් කොෂයකයි ඩික්‍රීස් එකයි එක සිංහල් කොෂයකයි ඩිට්‍රීස් එකයි ඒවගේ අවස්ථා හයක් පෙරවිලි කරගන්න ොලස්සන වටයේ දී එකස්ටිච්චෙක්කට එක සිංගල් කොෂේක ගානේ සිංහල් කොෂයේ දොළහක් දාගන්න මේ විදි එකුළොස්සනි වටයත් සම්පූර්ණ කරගන්න තටුව නිර්මාණය කිරීමේ අවසන් වටේ තම එකක්ළොස්සනි වටය මේ විදිහට එක ස්ටිච්චෙක්ට එක සිංහල් කොෂයක ගානේ දාලා පෙරවෙඩි අවසන් කරගන්න. පළවෙනි තටුව නිර්මාණය කරගෙන අවසානයි තවත් තටුවක් මේ විදිහයට නිර්මාණය කරගන්න. අනිත්කොටස් නිර්මාණය කරන්න ඇට දෙවැනි වීඩියෝ එකකින් බලාපොරොත්තුව වන්න when සිට හොමस्තුූති